ලස්සන ලෝකයක් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා. චේනිය කියන්නේ ලෝකේ පුදුමාකාර දේවල් තියෙන සුන්දර වගේම සෝබාදහමේ අපූර්ව දායාද තිබෙන රටක්. අපි අද මේ කියන්න යන්නෙත් ඊට අලංකාර මෙන්ම මාරාන්තික අත්දැකීමක් ගෙන දෙන චේනිය පිටි හරි අපූර්ව ස්ථානයක් ගැන. චීනේ වූලින් කඳුවැටියේ පිටි හරි අපූර්ව තැනක් තමයි පංචින්ෂාන් කන්ද කියන්නේ. යුනෙස්කෝ ලෝකුරුම අඩවියක් වන මේ කන්ද ලෝකයේ ස්වභාවික පුදුමයන්ගෙන් එකක් ලෙසද සැලකෙනවා. පංචින්ෂාන් කන්ද චීන බුදුදහම අනුව පරම පූජනීය කන්දක් ලෙසද සලකනු ලබනවා. මේ කන්ද නිරිත දිග චීනයේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ මුහුදු මට්ටමේ සිට අඩි 8200ක් උසින් පිහිටලා තියෙනවා. චීන බුද්ධාගමේ පවිත්‍ර භූමියක් ලෙස සලකන මේ කන්ද බ්‍රාහ්මයාගේ පිරිසුදු දේශය ලෙසද හඳුන්වනු ලබනවා. මේ කඳු මුදු නැතේ රෙඩ් ක්ලවුඩ් සමිත් නමින් හඳුන්වනු ලබන පන්සල් දෙකක් මෙහි පිහිටලා තිබෙනවා. වෙන වෙනම පිහිටා ඇති මේ පන්සල් දෙක යා කිරීමට පටු පාලමක් ඉදි කරලා තියෙනවා. මේ කඳ තරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. චීනයේ ටොංග්‍රාන් නගරයේ සිට සැතපුම් 12ක් දුරින් මේ කඳ පිහිටලා තියෙනවා. කඳුවැටිය තරණය කිරීම සඳහා පැයක පමණ කාලයක් ගත වෙනවා. මේ සඳහා කඳුවැටිය මැදින් හුදකලා මාර්ගයක්ද තනා තිබෙනවා. මේ තරණය කිරීමට එතරම් සංචාරකයන් පිරිසක් පැමිණෙන්නේ නැති බැවින් ඉත හුදකලා වූ ප්‍රදේශයක් ලෙසද මේ සලකන්න පුළුවන්. පංචින්ෂාන් කන්ද නොයඳුල් රක්ෂිත වනාන්තරවලින් එකක් ලෙසද සැලකෙනවා. ඒ නිසා විශාල ශාක මෙන්ම සත්තු ප්‍රජාවකගේ වාසස්ථානයක්ද වී තිබෙනවා. මේ රක්ෂිතේ ශාක විශේෂ 800ක් හා සත්තු වර්ග 14ක් දැක ගන්න පුළුවන්. මේ කන්ද තරණය කරන කෙනෙකුට ඕල් ගෝල්ඩන් සමිට්, මෂ්රූම් ස්ටෝන්, නිව් ගෝල්ඩන් සමිට් හා බෞද්ධ විහාරස්ථාන රසක් නරඹන්න පුළුවන්. කන්ද තරණය කිරීමට ඔබට කේබල් කාර් සේවයද ලබා ගන්න පුළුවන්. පයින් යනවා නම් අඩි 800ක් නැගීමටද සිදු වෙනවා. සෝබාදහමට ආදරය කරන්නට කඳ තරණය කරන්නට හරි අපූර්ව වූ සෝබාදහමේ මනස්කාන්ත නිකලල් පරිසරයක් පිහිටි ස්ථානයක් ලෙස මේ පංචින්ෂාන් කඳ මුදුන සලකන්න පුළුවන්. මේ වීඩියෝව දකින ඔයාට එතනට යන්නම හිතෙනව නේද? ඉතින් මේ වගේ තවත් ලස්සන තැනක් එක්ක අපි ආයෙත් හමු වෙමු.